ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබෝන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරුගෙදර ශිෂ්‍යත්වය හරි ලේසි පාඩම් මාලාවේ අදත් අපි කතා කරන්නේ සංඥා ගැන. අපි ඊයේ කතා කර අපේ පුංචි දුල පුතාලත් එක්ක මාර්ග සංඥාවලින් පදිකයන්, පයින් ගමන් කරන අය, පාර මාරුවන ස්ථානය තුල තියෙන සංඥා පෝරුව ගැන, ඒ වගේම පාර මාරුවන ස්ථාන ගැන අපි කතා කළා. පුංචි දුවේ පුතේ, අද අපි කතා කරන්නේ එවැනිම සංඥා හා සංකේත රූපික ප්‍රකාශන කීපයක් ගැන. අපි පුංචි දුල පුතාලා දැකලා තියෙනවා පොදු ස්ථානවල තියෙන තවත් සංකේත. දැන් අපේ පුංචි දරුවෝ මතක් කරගන්නකෝ, බස් රථයක් තුල ගමන් කරද්දි මේ දරුවෝ දැකලා තියෙනවා ආබාධිතයන් සඳහා වෙන් කර ඇත, ආබාධිත පුද්ගලයන්ට මේ ආසනය වෙන් කරලා තියෙනවා කියන සංකේතයක්. මොකක්ද ඒ සංකේතය? පුටුවක් ඇඳලා තියෙනවා. හොඳයි, දැන් කල්පනා කරන්නකෝ, මේ වගේ ආබාධිත අය වෙනුවෙන් වෙන් කරපු මෙම සංකේතයේ තියෙන තවත් ස්ථාන මොනවද? සුපිරි වෙළඳ සංකීර්ණවලත් අපේ දරුවන්ට මේව දැක බලා ගන්න පුළුවන්. මන් දන්නවා ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන තැන්වල, ඒ නරඹන්න යන සංචාරකයන්ගේ ගමන් මාර්ග තියෙන තැන්වලත් මේ විදියට ආබාධිත වෙච්ච අයට වෙන් කරපු පාරවල් වෙන් කරලා තියෙන තැන්වල මේ සලකුණ දක්වලා තියෙනවා. එතකොට පුංචි දුවේ පුතේ, අපි තා කොහෙදී දැකලා තියෙන්නේ මේවැනි සංකේත? අපි දැකලා තියෙනවා පාරේ වාහනේ ගමන් කරද්දී පාර දෙපැත්තේ විවිධ සංකේත තියෙනවා. ඊතල යොදලා තියෙනවා. සමහර ඊතල දකුණු අත පැත්තට හරවලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ මොකක්ද? ඉදිරියෙන් දකුණු අත පැත්තට වංගුවක් තියෙනවා. මේ ඉදිරියෙන් කියන අදහස දෙන්නේ කහපාට උල් අතට සවිකල සමචතුරස්‍ර සංඥා පෝරුවල දක්වලා තියෙන නිසා. ඒ වගේම වම් අතටත්, ඒ වගේම වම් අතටත් වංගුවක් තියෙනවා නම් ඒ විදිය සටහන් දක්වලා තියෙනවා. තවත් හොඳට බලන්නකො, මේ පාරේ ගමන් කරනකොට පේනවා සතුන්ගේ රූප සටහන් කරපු සංඥා පෝරු. මේ සතුන්ගේ රූප සටහන් කරපු සංඥා පෝරු වලින් කියන්නේ මොකද්ද? මේ ප්‍රදේශයේ පාර හරහා සතුන් ගමන් කරනවා. ඒ නිසා හිමින්ග්‍රිය පදවන්න. අපේ පුංචි දුල පුතාලා දැකලා තියෙනවද කඳු ගැටයක් දක්වලා එයින් ගල් පෙරලගෙන එන රූප සටහන් දක්වලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ මේ කඳුකර ප්‍රදේශවල අපි ගමන් කරද්දී කන්දෙන් ගල් කැට වැටෙන්න පුළුවන්, ගල් කෑලි වැටෙන්න පුළුවන්. ඒ නිසා බොහෝම පරිස්සමෙන්, ප්‍රවේශමෙන්, විමසිල්ලෙන් ගමන් කරන්න කියන එක. හොඳයි, බලන්නකෝ අපේ පුංචි දරුවෝ මේ වැඩබිම්වල, පාරවල් සකස් කරන තැන්වල ඒ අසලින් ගමන් කරද්දී අපිට දකින්න ලැබෙන සංකේතය මොකක්ද? අපිට පේනවා මිනිසෙක් සවලක් අරගෙන, එහෙම නැත්නම් උදැල්ලක් අරගෙන මොනවා හෝ සකස් කරනවා, සිමෙන්ති වලින් වැඩ කරනවා වගේ රූප රාමුවක් අපිට පෙන්නනවා. ඒකෙන් කියවෙන්නේ මෙතන වැඩ කරනවා, පාර සකස් කරනවා. ඒ නිසා ඔන්න පරිස්සමෙන් ගමන් කරන්න කියන එක. මේ ආදී සංකේත ගණනාවක් අපිට පාරේ ගමන් කරද්දි දැක ගන්න ලැබෙනවා. හොඳයි, අපේ පුංචි දුල පුතාලා මතක් කරගන්නකෝ, පුතාලා මේ විදියට පාරේ ගමන් කරද්දි පාර හරහා වැටිලා තියෙනවා දුම්රිය මාර්ගයක්. මේ පාර හරහා දුම්රිය හරස් මාර්ග වැටිලා තියෙනවා කියලා පෙන්වන්න සංකේත තුනක් දක්වනවා. අපේ පුංචි දුල පුතාලා මතක් කරගන්න බලන්න මේ සංකේත තුන මොනවද කියලා. අඳිනලද රූප සහිත පෝරු තුනක් තියෙනවා. ඊට අමතරව අපේ පුංචි දුල පුතාලා දන්නවා රතු පාට බල්බයක් මේ පාර හරහා දැල්වෙනවා. දැන් අපේ පුංචි දරුවන්ට මතකයි මොනවද මේ දුම්රිය හරස් මාර්ග ළඟ තියෙන සංඥා පෝරු වල ඇඳලා තියෙන රූප කියලා. ඔව් පුංචි දුවේ පුතේ, මේ පාර හරහා දුම්රිය හරස් මාර්ගයක් වැටිලා තියෙනවා නම් ඒක අනාරක්ෂිත නම්, ඒ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් නම් තියෙන්නේ අපිට පේනවා රතු පාටින් කතිරයක් යොදලා තියෙනවා. එහෙම නැත්නම් ඔන්න අපිට පේනවා දුම්රියක එන්ජින් එකක් සටහනක් දක්වලා තියෙනවා. මෙන්න මෙතන දුම්රිය හරස් මාර්ගයක් තියෙනවා. එතකොට එම ලෑල්ල, එම පෝරුව සකස් කරලා තියෙන්නේ හතරැස් උල් හැඩයට නම්. ඒකෙන් කියවෙන්නේ ඉදිරියෙන් තමයි මේ තියෙන්නේ මේ දුම්රිය හරස් මාර්ගය කියලා. එතකොට අපේ පුංචි දුල පුතාලා දැකලා තියෙනවා ගේට්ටුවක්. ගේට්ටුවක් එක්ක
මේ වගේ හතර ඇස් ලෑල්ලක් දැකලා තියෙනවා. කහ පාට ලෑල්ලක කළු පාටින් සකස් කරලා තියෙනවා ගේට්ටුවක්. මේකෙන් කියවෙන්නේ මොකද්ද? ආරක්ෂිත නැත්තම් රේල් ගේට්ටුවක් සහිත දුම්රිය හරස් මාර්ගයක් ඉදිරියේ තියෙනවා කියලා. එහෙනම් පුංචි දූපතේ මෙවැනි සංකේත පිළිබඳව සංඥා පිළිබඳව අපි අවබෝධයකින් හා බොහොම සිහි බුද්ධියකින් ගමන් කරන්න ඕනේ පාරේ යනකොට. හොඳයි බලන්නකෝ, රාත්‍රී කාලේ පාරේ යනකොට අපි තවත් විශේෂ විදියට ඇඳුම් ඇඳගෙන තමයි ගමන් කරන්න ඕනේ. රාත්‍රී කාලේ අපි ගමන් කරද්දී අඳින්න ඕන ඇඳුමේ වර්ණයක් තියෙනවා. අපි ලා පාට එහෙම නැත්නම් සුදු පාට ඇඳුම් තමයි ඇඳන් යන්න ඕනේ. ලා වර්ණේ නෝ සුදු වර්ණයෙන් යුතු ඇඳුම් ඇඳගෙන යනකොට වාහනවල දැල්වෙන ආලෝකයට අපිව ඉතා හොඳින් පේනවා. අපි තද වර්ණ ඇඳගෙන ගියෝතින් අඳුරේ අපිව එකපාරම ඒ වාහනවල එළියට දැක ගන්න බැරි වෙනවා. එනවන අපි පාරේ ගමන් කරද්දී රාත්‍රී කාලෙදී ලා වර්ණයෙන් යුතු ඇඳුමක් ඇඳගෙන යන්න ඕනේ. ඒ වගේම රාත්‍රියේ ගමන් කරද්දී විදුලි පන්දමක් අරගෙන යන්න ඕනේ නේද? එතකොට අපිට තව රාත්‍රී කාලේ ගම්බද, පටු, පාරවල් දිගේ ගමන් කරනවා නම් අපි දණ්ඩක් අරගෙන පොළවට තට්ටු කරගෙන යනවා. ඇයි එහෙම කරගෙන යන්නේ? පාරේ සර්පයෝම ඉන්නවා නම් ඒ අය ඒ හඬට පාරෙන් ඉවත් වෙනවා. එතකොට පොංචි දූපතේ අපි දැන් තවත් සංකේත කීපයක් ගැන මතක් කරගන්න ඕනේ. පුතාල දන්නවා පාසලක්, රෝහලක් එහෙම තියෙන තැනක විශේෂිත සංඥා පෝරුති වෙනවා. ඒ සටහන් වෙලා තියෙනවා නලාවක්. ඒ වගේ මේ නලාව එක ඉරකින් කපලා තියෙනවා. මේකෙන් හඟවන්නේ මොකක්ද? මෙම ස්ථානයේ නලා ශබ්ද කිරීම තහනම්. ඒ වගේ ස්ථාන කීපයක්, පාසල, උසාවිය, රෝහල, මේ වගේ තැන්වල පෙන්නුම් කරනු ලබන මේ නලාව ඇඳලා හරස් අතට ඉරකින් කපලා තියෙන්නේ නලා ශබ්ද කරන්න එපා, මේ ස්ථාන නිහඬ බව රකින්න ඕනේ කියන එක. ඒ වගේම අපේ පුංචි දුල පුතාලා දැකලා තියෙනවා ওই රෝහල තියෙන තැනක් පෙන්වන්න තවත් සංකේතයක්. මොකද මේ සංකේතය? ඇඳකුයි පුංචි කතිරේකුයි ඇඳක් සටහන් කරලා තියෙනවා. ඒ වගේම රතු පාට කතිරයක් තියෙනවා. ඒ කියන්නේ මේ ස්ථානයේ රෝහලක් තියෙනවා. ඒතර පාසලක් තියෙනවා කියන තැනක විශේෂිත වෙච්ච තවත් සටහනක් තියෙනවා. අපේ පුංචි දරුවෝ බලන්නකෝ, අද පාසල් ගිහිල්ලා පුතාගේ දුවගේ පාසල ළඟ මේ සටහන ඇති. පොත් බෑගයක් කරේ දමාගත්ත පුංචි අක්ක කෙනෙකුයි මල්ලි කෙනෙකුයි පාරමාරු වෙනවා. පෙන්නන රූප රාමුවක් තියෙනවා. ඒ ළමයින් පාරමාරුන ස්ථානයේ පෙන්වන්න තමයි මේ සටහන තියෙන්නේ. එහෙනම් පුංචි දූපතේන්න, අද අපි කතා කළේ අපේ පුංචි දුල පුතාලත් එක අපිට එදිනෙදා ඇහැට ගැටෙන, අපිට දකින්ට ලැබෙන, අපිට අවශ්‍ය වෙන සංකේත සහ රූපික ප්‍රකාශන කීපයක් ගැන. තව බොහෝ සංකේත සහ රූපික ප්‍රකාශන තියෙනවා. සිස්සත් විභාගයට ඒවා අදාළ වෙන දේවල් තියෙනවා. ඒ නිසා අපි මතු දවසකදී අපේ පුංචි දුල පුතාලත් එක්ක එවැනි සංකේත සහ රූපික ප්‍රකාශන පිළිබඳව කතා කරනවා. අපේ පුංචි දරුවොත් හොඳට මතක තියාගන්න පුතාගේ ගෙදරට ගේන විවිධ භාණ්ඩවල ඇසුරුම්වල තියෙන මෙවැනි සංකේත, ඒ වගේම රූපික ප්‍රකාශන පිළිබඳව හොඳට බලන්න ඕනේ. මම එයි අර්ථය පිළිබඳව මතු දවසකදී අපේ පුංචි දරුවන්ට කියලා දෙනවා. හොඳයි පුංචි දූපතේ, එහෙනම් අදට අපි සමු ගන්නවා. හෙටත් උදේ පාන්දර පුංචි දුල පුතාලා හමුවෙන්න එනවා. එතෙක් අපේ පුංචි දුල පුතාලට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි